ද්වේයේව භික්කවේ ධම්මේ දේසේමි පුබ්බේ චේතරහිච කතමේ ද්වේ දුක්ඛංච දුක්ඛ නිරෝධංච. එක් දවසක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිස ගෝල පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩිමින් එක්තරා ප්‍රදේශයකට පැමිණ ඒ ප්‍රදේශෙහි කැලෑ මාර්ගයකින් යන්න තියෙනවා. උන්වහන්සේ ඒ කැලෑ පාරේ ඒ අඩිපාරේ වඩිමින් එක් තැනකදී අතින් කොළ කීපයක් අවුලගත් අවුලගෙන තමන්ගේ ශ්‍රාවක පිරිසට පෙන්වනවා. මගේ මේ අතේ තියෙන අතින් අලලා අල්ලගෙන තියෙන මේ කොළ පේනවාද කියලා ඇහුවා. එහෙයි ස්වාමී පේනවා. මේ මගේ අතින් ඔසවලා පෙන්නන ඒ කොළ ටිකද වැඩි. එහෙම නැත්නම් මේ මහා කැලෑවේ තිබෙන කොළද වැඩි කියලා උන්වහන්සේ ඇහුවා. එතනදී ශ්‍රාවක පිරිස කිව්වා ඒ ගෝල පිරිස කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ අතින් ඇරම් පෙන්නන්නේ කොළ දෙකක්ද තුනක්ද? මේ කැලෑවේ තිබෙන කොළ ප්‍රමාණ කරන්න බෑ. මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න බෑ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා මා දැනගත්තා වූ ධර්මය මහා විශාල එකක්. මේ කැලෑවේ කොළ රාශිය වාගේ මහා විශාල මහා හුඟක් ඒ හැම දෙයක්ම මම දැනගත්තා. නම අතින් මං කොළ දෙකක් ඇරම් පෙන්නන්නේ ඒ වගේ මං උගන්නන්නේ මං දැනගත්තු දෙයින් අවබෝධ කරගත්තු දෙයින් කාරණ දෙකයි මම උගන්නන්නේ. මොනවද ඒ කාරණ දෙක? දුක දුක් නැති කිරීම. මේ කාරණ දෙක විතරයි මම උගන්නන්නේ. ඇයි ඒ? සමත් කොච්චරවත් මා දැනගත්තු දේ තියෙද්දි මේ කරුණ දෙක විතරක් ගැන මා කියන්නේ. ඒ කරුණ දෙක විතරක් මා උගන්නන්නේ ඇයි? ලෝකයෙහි දුක් විඳින අයට ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ දැනගත යුතු දේ ඒ කරුණ දෙක විතරයි. අනික ඒවා දැනගැනීමෙන් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියා දෙන්නේ ඒ කරුණ දෙක විතරයි. දුක කුමක්ද කියලා කියා දෙනවා. දුකෙහි අනිත් පැත්ත. දුක නැති කිරීම, දුකින් නිදහස් වීම මොකක්ද කියලා කියා දෙනවා. ඔය කාරණා දෙක තමයි මං කවදත් එදත් කිව්වේ, අදත් කියන්නේ, මත්තපත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම වදාළා. මේ කාරණා දෙකම විස්තර කරමින් උන්වහන්සේ ඔය කර්ම දෙක හතරකට බෙදලා වදාලා නොයෙක් තැනදී දුක කියලා එකක් තියෙනවා නම් දුක හැපගන්නා හේතුවකුත් තියෙනවා. ඒ දුක නැති නොවි දිගින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා. ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇතිවී යන හේතුව ඔය කාරණා දෙක. අනික දුක් නැතිවීම දුක් නැති වෙන්නේ නෑ ඉබේ. දුක් නැති වෙන මාර්ගයක් තියෙන්න ඕන. දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ නිසා දුකින් නිදහස් වීම දුකින් නිදහස් වීමට යෑ යුතු මඟ ඒ පැත්තේ කාරණා දෙක. මේ විදිහට කරුණු හතරයි විස්තර වශයෙන්. කොටින් කරුණු දෙකයි විස්තර කරනකොට කාරණා හතරක් වෙනවා. දුක දුක දිගින් දිගට ඇතිවෙවි යන හැටි. ඇතිවීමේ හේතුව. ඊළඟට සැපය දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගතිය. ඒ සැපේ ලබන මාර්ගය සැපේ ලබන ක්‍රමය ඔන්න ඔය කාරණ හතර. ඔය කාරණ හතර දැන නොගෙන කිසි කලක සත්වයා විඳින්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔන්න ඔය කාරණ හතර. දුක දුක් හේතුව, සැපය සැපේ ලබන ක්‍රමය, මේ කාරණ හතර. මේකට කියනවා සත්‍ය හතර කියලා. හැබෑ හතර. ආගමක් ඕනෑ කරන්නේ තමන් දැන් විඳින්නා වූ ජීවිත සත්වය දුක් සහිත නම් ඒකෙන් නිදහස් වීමට. ඒ නිදහස් වීමට උවමනා කරන දැනීම ඇර අනික් වටාපිතාවේ කොයිව දැනගත්තත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. අනික් දේවල් කැමති කෙනෙක් දැනගත්තට කාර්යයක් නැහැ. නමුත් ආගම ධර්මයේ කියන එක ඕන කරන්නේ ඔන්න ඔය කාරණයට, දුකින් නිදහස් වීමට. දැන් නිදර්ශනයක් මා කියනවා. හිමාලයේ පර්වතයේ දිග පරල කොච්චරද? මේරු පර්වතය කියලා එකක් ගැන ලෝකයේ පුරාතන හිතන් විශ්වාසයක් තියෙනවා. සමහරු කියන උත්තරදුර ප්‍රදේශයේ වම නොඑක් විහාර. ඒ විහාර බුදුහාරුත් පාවිච්චි කළා. යම් මෙම වට උදාහරණ වශයෙන්. නමුත් ඒ පිහිටා තියෙන කොහෙද? ඒකේ උසමහත කොච්චරද? ඕව දැනගැනීමෙන් අපේ දුක් නැති වෙයිද?
ඈත තිබෙන හිමාලයේ හෝ මේරුව හෝ වෙන පර්වතයක් තබා මේ ළඟ තියෙන පුංචි කන්දක් ගැන අපි දැනගත්තත් ඒ දැනීමෙන් අපට පුළුවන් ද අපේ දුක් නිවා ගන්න. වෙන ලොකු දුකක් නෙවෙයි අපට අසනීපයක් ඇති වුණොත් ඒ අසනීප සනීප කරගන්න ඕවා දැනගත්තම පුළුවන් ද? ඒ දැනීමෙන් වැඩක් නැහැ. සමහර කෙනෙකු අහනවා බුද්ධ ධර්මයේ හැටියට පොළවේ හැඩහුරුකම කොහොමද? පොළොව පටන් ගත්තේ කවදද? කොහොමද බුද්ධ ධර්මයේ ඔකට දෙන උත්තරේ? ඒක විසඳගන්නේ කොහොමද බුද්ධ ධර්මයේ අනුව? ඉතින් බොහොම දඟලනවා බොහෝ දෙනා බුද්ධ ධර්මයේ අනුව මේක කොහොමද කියලා. නමුත් බුද්ධ ධර්මය භූගෝල ශාස්ත්‍රයක් නෙමෙයි. භූගර්භ ශාස්ත්‍රයක් නෙමෙයි. ඉතිහාසයක් නෙමෙයි. තාරකා ශාස්ත්‍රයක් නෙමෙයි. ආකාශයේ ග්‍රහයන්ගේ ගමන ගැන බුද්ධාගම මොකද කියන්නේ? සමහර වහන බුද්ධාගමයි තාරකා ශාස්ත්‍රය නෙමෙයි. බුද්ධාගමෙන් ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒව උගන්වන්න නෙමෙයි. ඒව උගන්වන්න වෙනින් වෙනින් අය කොච්චරවත් ලෝකේ හිටියා ඉන්නවා. බුදුහාමුදුරන් පහළ වුණේ උන්වහන්සේ ලෝකයට කළ මෙහෙය අර මා දැන් කියපු කරුණු හතර කියා දෙන්න. අපේ මේ ජීවිත තත්වය සැපද දුක්ද? ඒ තත්වයේ දිගින් දිගට පැවතීමට හේතුව මොකද්ද? ඒ තත්වයේ නරක නම් ඒකෙන් නිදහස් වීමක් තියෙනවද? තියෙනවනම් නිදහස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික විතරයි අපට ඕනේ ආගමක් වශයෙන්. බුදුහාඳුරේ ඒකයි දේශනා කරන්න ඕන කංකලේ. අපි හිතමු වෛද්‍යාචාර්යවරයෙකු දොස්තර කෙනෙකු යනවා වාටුවට ලෙඩුම් බලන්න. එනුන්ට බෙහෙත් හෙත්නීම කරන්න. ඒ දොස්තර මහත්මයා නැත්නම් මේ වෛද්‍යාචාර්යවරයා ඒ ලෙඩුම් බලන්න ගියාම යම් ලෙඩෙකුට ඕන කරනවා. බොහොම බරපතල ලෙඩෙක්. නමුත් එයාට ඕන කරන එයාගේ ලොකු ආසාවක්. මොනවා ගැනද? නැගින් අහනවා මේ ලෝකෙ හැදුනේ කොහොමද කියලා. දොස්තර මහත්තයා ඒවා කියා දැන් කාලය ගත කරනවාද අර ලෙඩාට? තව එක්කෙනෙක් අහනවා මහත්මයා පොළොවේ හිටන් ඉරට දුර කොච්චරද? දොස්තර මහත්තයා වැඩේ ඒවා කියා දෙන එකද? නැහැ. දොස්තර මහත්තයා ඒවට කන් දෙන්නෙම නැහැ. ඒවා උඹලා සනීපුනාම ඔයිනම් දැනගනින්න. උඹලා දැන් ලෙඩින් ඉන්නේ. උඹලාට ඕන කරන්නේ උඹලා ලෙඩින්ද නැද්ද කියන එක දැනගන්න. තවම ලෙඩ තියෙනවද නැද්ද කියන එක දැනගන්න. මම ඒකයි මායි වැඩි. මම ඒක පරීක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේ සියලුම රෝගවලට ප්‍රධාන වශයෙන්ම සසර සත්වයාට අප්‍රමාණ දුක් දෙන්නා වූ ඒ මහා දුක්ඛ රෝගයට බෙහෙත් දෙන්න ආයික්කන. ඒ දුක් රෝගය සනීප නොවී තියෙන මොන හේතුවෙන්ද? ඒක සනීප වේවිද? සනීප කරන්න පුළුවන්ද? සනීපයක් තියෙනවද? ලැබෙත හැකි. ඒ සනීපෙ ලැබෙන්නේ මොන ක්‍රමයෙන්ද? මොන මගින්ද? ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාරවනේ පරමාර්ථය ඔය කාරණ හතර ඉගැන්වීම. බුද්ධාගම කියන්නේ ඔය කාරණ හතර පිළිබඳ විස්තරය. ඒ විස්තරයෙහි යම් කරුණු කියා දීමට උපමා වශයෙන් නිදර්ශන වශයෙන් ඔය කතා වස්තු ආදී තියෙනවා. නමුත් එයින් බලාපොරොත්තු වෙන්නේ කතාවල් ඉගැන්වීම නෙවෙයි, කතාවකින් යම් කිසි පාඩමක් යම් කිසි නිදර්ශනයක් කියා දීම, අර කරුණු තේරුම් ගැනීම. ඒ හැම බුදුහාමුදුරන්ගේ දේශනාවකින්ම ඔය කාරණ හතරෙන් පිට මොකවත් කියන්නේ නැහැ. හැම දෙයක්ම දේශනා කළේ ඔය කාරණ හතර තෝරා දීමට, ඔය කාරණ හතරේ අහින අයට අවබෝධ කරවීමට. ඇතැම් විටක උපමා කතාවක් වදාරනවා, තව විටක අතීතාත්ම භාවයක විස්තරයක් වදාරනවා, තව විටක රටේ තොටේ සිද්ධියක් වදාරනවා. එහෙම නැත්නම් ඉතිහාසගත ප්‍රවෘත්තියක් වදාරලා ඒකින් උන්වහන්සේ පෙන්වන්න හදන්නේ ඒ ඉතිහාස ප්‍රවෘත්තිය ඇත්ත හරිද වැරදි කියන එක නෙවෙයි. සතේ මිනිස්සු පිළිගත්තු කතාවක් නම් ඒ කතාව ඉදිරිපත් කරලා උන්වහන්සේ එයින් පෙන්වන්න වෑයම් කරනවා දුක්වල හැටි, දුක් හැදි හැදි යන හැටි, දුක නිදහස් වන හැටි. ඕව තමයි උන්වහන්සේ වයින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ওই කතා ආදී ඉදිරිපත් කිරීමෙන්. බුදුහාමරන්ගේ ප්‍රධාන අදහස ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ දුකින් පිරීලා, මේ ලෝකයේ මහා දුක්ඛිතයි මේ ලෝකයේ කියලා. පළමෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියා දීමෙහිදී අද මේ පිරිසට මම ගැඹුරෙන් කියා දෙන්න යන නෑ දුක්ඛ සත්‍යය. බොහොම ලේසියෙන් මේ ජීවිතයේ මහා දුක් ගොඩක් බව මම පෙන්වන්න බොහොම ලේසි ක්‍රමයකින් උත්සාහ කරනවා. මේ අපේ ජීවිතයේ සැපයක්ද දුකක්ද කියලා තේරුම් ගන්න. ගැඹුරු විස්තර වලට බහින්නේ නෑ. අපි හිතමු යම් කෙනෙකු අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇතුව උපන්නේ.
කවුරු හරි උපන්න කියලා අපි හිතමු. එහෙම කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් හොරු කරගෙන ජීවත් වෙන්න. ඉතින් උපන්න මොහොතේ පටන් මරණය දක්වා ඔහු කොච්චර ඈත් වෙලාද ඉන්නේ? අවුරුදු 100ක් ඈතයි. ඇයි අවුරුදු 100ක් නේ ඔහුට ජීවත් වෙන්න පුළුවන්? එහෙම කර්ම නියමෙන් නෙවෙයි උපන්නේ. එහෙම ශක්තියක් ඇතුව නෙවෙයි. ඉතින් අවුරුදු 100ක් ඔහු දැන් මරණයට ඈතයි. උපන් මොහොතේ හිතන් බැලුවොත් ඉදිරියට. ඉදිරියට අවුරුදු 100ක් ඉන්න පුළුවන්. නමුත් ඔය තත්ත්වය ඒ විදිහටම හැමදාම තියෙනවද? නැහැ. ඇයි? දවස ගෙවෙනවා. කාලය ගෙවෙනවා. ඔහොම ගෙවි 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 ගිහිල්ලා ඔන්න අවුරුද්දක් වුණා. දවස් 365ක් විතර ගත වුණා. දැන් ඒ ළමයාට වයස අවුරුද්දයි. දැන් ඔහු මරණයට කොච්චර ඈතද? උපන් මොහොතේ හිටන් මරණයට දුර අවුරුදු 100යි. දැන් එයා වැවිලා දැන් අවුරුද්දක් වුණා. අවුරුද්දක් වෙලා දැන් ඉන්නවා ශරීරේ වැඩිලා ඔහුගේ. දැන් මරණයට දුර කොච්චරද? 100ද? නෑ. එකක් ඉස්සරහට ගිය අවුරුද්දක්. තව ජීවත් වෙන්න ඔහුට පුළුවන් අවුරුදු 99යි. 100න් එකක් වියදම් වෙලා ගියා. ඔහු වයසින් වැවෙනවා වැවෙනවා කියන්නේ හෙවත් ඔහුට අයිති වූ කාල සීමාව ගෙව ගෙවා යනවා කියලා කියන්නේ මොකද්ද? අර මරණය අතට යෑම. දැන් අවුරුද්දක් මරණයට කිට්ටු වුණා ඔහු. මරණය අතට ඉදිරියට ගිය අවුරුද්දක්. ඒක තමයි ළමයට වයස අවුරුද්දක් වුණා කියලා කියන්නේ. හොඳයි. ඔය අවුරුද්ද එහෙම තියෙන්නේ නෑනේ, ගෙවෙනවනේ. කාලේ ගෙවි 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 ගොහින් කවදාහරි වයස 10 වෙනවා මේ ළමයාට. දැන් 10 අවුරුදු ළමයා. නමුත් මරණයට කොච්චර දුරද? තව මරණයට කොච්චර දුරද? අවුරුදු 90යි. උපන් වෙලාවේ හිතන් මරණයට දුර අවුරුදු 100යි. දැන් වයස 10 වෙනකොට ඒ මොහොතේ සිට මරණයට දුර අවුරුදු 90යි. 100න් 10ක් මරණය දිහාවට ඇවිල්ලා. ඉතින් කාලේ ඔහම ගෙවෙනවා. කවදාහරි 20 වුණා ඉලන්දාරියෙක් වුණා හොඳ. දැන් මරණයට දුර කොච්චරද? 80යි. අවුරුදු 20 හැමදාම ඉන්නේ නැහැ, 30 වෙනවා කවදාහරි. වයස 30 වෙනකොට තව තියෙන ජීවත් වෙන්න අවුරුදු 70යි. ඔහම ගොහින් 40 වෙනවා. තව ඉන්න පුළුවන් 60යි. අවුරුදු 40ක් ජීවත් වුණා කිව්වේ අවුරුදු 40ක් තිස්සේම මරණය දිහාවට දිව්වා. මරණය දිහාවට ලඟ වෙවි ආවා. වයස 50 වුණා. තව 50යි ඉන්න පුළුවන්. 90 වෙනකොට තව අවුරුදු 10යි ජීවත් වෙන්න පුළුවන්. 99 වුණා තව ඒක අවුරුද්දයි. 100 වුණා මැරු. ඉතින් අපි කල්පනා කරමු. ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා කිව්වේ මොකද්ද? උපන් වෙලාවේ පටන් කාලයේ දිගේ, කාලයේ නැමැති පාර දිගේ මරණය දිහාවට කිට්ටු වෙවි ආව හැමතිස්සෙම. උපන්න මොහොතේ පටන් මරණය දිහාවට මේ ආවේ. මරණය දිහාවට ඔහු ගමන් කළා. ගමන් මාර්ගයේ තමයි කාලය කියලා කියන්නේ. කාලයේ දිගේ දවසින් දවස ඒ කාලයේ ගෙව ගෙවාගේ දවා මරණයට කිට්ටු වෙලා අන්තිමේදී බැරුණා. ඉතින් හැමදෙනාම 100ක් ජීවත් වෙන්නේ නැහැ, ඊට අඩුවෙන් වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ. හැමදෙනාගේම ජීවිත තත්ත්වය ඔහමයි. උපන් මොහොතේ පටන් මරණයේ දිහාවටමයි ඔහු යන්නේ. මුළු ලෝකේ සෑම සත්වයන්ම ඔය එක අතකට යන්නේ. කොහටද? මරණය අත. මේ මරණයේ දිහාවට යන්නේ මේ අපි ඔක්කොම. මේ මරණයට යන ගමනේ පටන් ගැම්ම කොතන? උත්පත්. උපන්න මොහොතේ තමයි මේ මරණය යන්න පටන් ගැනීම. ඉතින් මරණයට යන්නේ පිටත් වීම තමයි උත්පත්ති ඉපදීමේ කියන්නේ යම් ආත්ම භාවයක. ඉතින් මරණයට යන්නේ පිටත් වීම සැපයක්ද? මැරෙන්න යන්නේ පිටත් වීම සැපයක්. මැරෙන්න යන ගමන සැපයක්. මැරෙන්න යන ගමට අපි කියනවා ජීවත් වෙනවයි කියලා, ජීවත් වීමයි කියලා. නමුත් ඒක විග්‍රහ කර බැලුවම සිද්ධ වෙන්නේ දේ මොකද්ද? දවසින් දවස ගෙවි 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 මරණයට කිට්ටු වෙනවා. ඒකට අපි ජීවත් වෙනවා කියලා වචනයක් කියනවා. නමුත් සිද්ධ වෙන්නේ මරණය දිහාට හැමතිස්සෙම මිනිත්තුෙන් මිනිත්තුවටවත් මරණය දිහාට කිට්ටු වෙවි යාම. ඉතින් ඔය මරණය දිහාට යන ගමන ඔය ජීවත් වීම කියන එක. මරණ දිහාට දුවන නොනැවති දුවන දිවිල්ල. ඔක සැපයක්ද? ඒකේ අවසානයේ මරණය. ඒක සැපයක්. එතකොට අපේ ජීවිතයෙහි පටන් ගැම්ම මරණයට යන්න පිටත්. ඉතින් මේකේ සැපයක් තියෙනවද? අපි කල්පනා කර බලන්න ඕනේ. ඒ අතර සැප විඳිනවා කියලා එකක් කරනවා. මේවා මේ සිද්ධ වෙන දේ අමතක වෙනවා. අමතක කරලා වැඩක් කරනවා. මොකද්ද? කනවා බොනවා සෙල්ලම් කරනවා ක්‍රීඩා කරනවා ඔය පින්තූර බලනවා ඒ දේවල්. ඒ වයින් මේ අපි යන්නේ කොහාටද? අපිට මේ වේගෙන යන්නේ මොකද්ද කියන එක ඔක්කොම අමතක වෙනවා. මේ අමතක කිරීම තමයි මේ සැපේ කියන්නේ. හැබැයි ඒකෙන් බෑ මේ මරණයට යන ගමන නවත්තන්න. එහෙම තබා
මරණයට යන මේ ගමනේ කෙනෙකුට හැදුනා එක දත් කැක්කුම ටෙලිවිෂන් බල බල ඉඳි දත් කැක්කුම නැග්ගම අර ටෙලිවිෂන් බැලිල්ල ඔක්කොම එපා වෙන මේකේ වේදනාව ඊටාම දරුණුයි එක්ක ඇහි කැක්කුම එක්ක කනේ කැක්කුම අර ටෙලිවිෂන් පින්තූරයෙන් බෑ ඒක සනීප කරන්න ඒ දුක ඊටා බලවත් නැගෙන අර ඔක්කොම එපා වෙනවා සියල්ලම එපා වෙනවා මේ පුංචි කැක්කුමෙන් මේවා අර මරණය යන ගමනේ විටින් විට ඇතිවෙන සිදුවීම් ඒ අතර ඔය ඇස් රවටන රූප දැකීම කන් රවටන කීචක ආදියට ඇහුම්කම් දීම නාසිකාව රවටන සුවඳ වර්ගයට නාසිකාව යොමු කිරීම දිව රවටන රස ජාති වලට දිව යොමු කිරීම ඇඟ රවටන ඇඟේ හැපෙන මෘදු මලොක් දෙයට හිත යොමු කිරීම ආදී ඔහම නොඑක් දේවල් ඒවයි ඒවයි නැවත නැවත ගත්තු නානා ආකාර පිටපත් හිතින් මතක් කර කර ඒ අතට යොමු කිරීම ඔය ඔක්කොම කොයිව කළත් අර මරණයට යන ගමන නවතින්නේ නැහැ ඉතින් අරවා දෙසට ඇස්කන්නාසාදී යොමු කිරීමෙන් తాවකාලික සනීපයක් වගේ දැනෙන සැපේ කියලා ඒ බොහෝ දෙනා කියන්නේ ඒකටයි ටික දවසක් ගියාන් පස්සේ ඒ සැපේ හරියට සමාදුටු හීනයක් වගේ මරණ මොහොත ලං වෙලා යම් කෙනෙක් ආපහු සිහි කළොත් එයා විඳපු සැප කියන જાතිය මොනවද ඒ වෙලාවට ඒවා කොහොමද ඔහුට ඇඟෙන්නේ පරණ හීනයක් හැටිය අර විඳපු සැප කියන ඒවා ඔක්කොම මරණ මොහොතේදී මතක් වෙනකොට දිග හීනයක් ඒක කිසි හරයක් කිසි අරටුවක් නැහැ ඒ සැප විඳපු අය ඒ වයින් මේ මරණයට යන ගමන නවත්තන්න බැරි වුණා. අපි හිතමු මිනිහෙක් වරදකට එල්ලා මරන්නට තීන්දුව වුණා. පොලිස් බටය දෙන්න අයා හිරකුඩුවේ ඉඳලා අරගෙන යනවා ඉස්සරහට. කොහාටද? අර එළුන් ගහ තියෙන තැන. ඒ යන වෙලාවේ අය ඉල්ලුවත් මොන හරි මට කන්න ඕනේ කියලා රසවත් දෙයක් වහම ගෙන දෙනවා. ඒ රසෙ මිදින අය කකා. නමුත් එක පියවරක්වත් ආපහු ගන්න දෙන්නේ නැහැ ඉස්සරහට මිස. එළුන් ගහ දිහාවට මිස ආපහු පියවර තියන දෙන්නේ නැහැ. ඉස්සරහටමයි තල්ලු කරගෙන යන්නේ. නමුත් ඔහු අර දිවෙන් රස විඳිනවා ඒ වෙලාව. දිවට මිහිරි රසක් දැනෙනවා. නමුත් ඒක හැබෑ සැපයක්. මේ මරණයට යන ගමන. ඒක ඒ වෙලාවට යන ගමන ඩිංගක් අමතක කරනවා රසයට හිත හිත යොමු කරවල. ඒක රැවටිල්ල. මේ ලෝකයේ තිබෙන මිනිස්යාගේ අස්කන්නාසාදිය පිනවන ඔය ලෞකික සැප කියන ඒවා සියල්ලම අර එල්ලුම් ගහට නියමිතව පොලිස් කාර්යයන් විසින් ඉස්සරහට යවනු ලබන ඒ මනුෂ්‍යයා කකායන රස කැවිලි කෑම වාගේ ඊට වඩා අමුත්තක් නැහැ මේ ඔක්කොම තමන් කෙබඳු ගමනක් යනවද කෙබඳු ජීවිතයක් ගත කරනවා තමන්ගේ ජීවිතේ කොයි විදිහකද කියන එක අමතක කරවමින් මිනිහා මුලා කරන දේවල් මේ ඔක්කොම ලෝකේ තියෙන මේ සැපේ කියන ඇස් රවටනවා කන් රවටනවා ඉතින් ඒවට කොච්චර වියදම් කරනවද ඇහැ රවටා ගන්නද යන ගමන අමතක කරගන්නද ටෙලිවිෂන් මැෂින් එකක් ගන්න කොච්චර වියදමක් යනවද කොච්චර මහන්සි වෙනවද ලෝකේ හැටි ඔහමයි නාමත් මරණයට යන ගමන නවත්තන්න යනවාමයි කොච්චර විසන් දැලුවා ඉතින් මේ ජීවිතයේ ඇතුළත හැංගිලා තිබෙන මේ සත්‍යය බුදුහාමුදුරුවෝ මතු කළා මේ අපි ඔක්කොම මරණය දිහාවට යන අය එහෙමනම් අපේ ජීවිතයේ කොතනද හැබෑ සැපේ තිබෙන්නේ මරණය අප ඉදිරියේ තියෙනවා නම් අප ඒකටම හැමතිස්සෙම යොමු වී ඒ අතටම ඇදෙනවා නම් කොතනද හැබෑ සැපේ තියෙන්නේ සැපයක් තියෙන්න බෑ ගිනිගලක් මැද සීතලක් තියෙන්න පුළුවන් මරණය දිහාවටම ඇදී යනකොට කොතනද සැපයක් හිටින්නේ නියම සැපයක් හිටින්නේ ඒක අමතක කිරීම සැපේ කියලා හිතනවා නම් ඒක තමාටම තමා රැවටිල්ල තමා රවටා ගැනීම ආත්ම වංචනයක් අපි නියම ඇත්ත දිහා බලන්න ඉතින් බුදුහාමුදුරුවෝ ඔන්නයේ සත්‍යයේ ලිකලා මිනිසෙයින්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ අනික් ලෝකයේ සතුන්ගේ හැම දෙනාගේම ජීවිතේ ඔහමයි එහෙම් පිටින්ම ඒක දුක් ගොඩක් දුක් අතටම නැමිච්ච එක ඉතින් මැරුණයින් නවතින්නේ නැහැ මේ ඇත්තට මේ විදිහේ ඇස්කන් ආසාදී ඇතුව ඉන්න ඕන කියන මේ ආශාව මේ බලවත් වූ තණ්හාව ඔහු තුළ බොහොම තදින් ක්‍රියා කර මේ ශරීරයේ ඇදවැටුණත් මැරුණත් හිතෙන් මැරෙන්න කැමති නැහැ තවම ඉන්න ඕනකම තියෙනවා මේ ලෝකේ නමුත් ඉන්න බෑ ශරීරයේ චිතකල් ක්‍රියා කරන්න බෑ නමුත් හිත පරම්පරාවේ වේගය සරයි ඒ නිසා මේ ශරීරයේ ඇද වැටෙනකොට මේ හිත පරම්පරාව තව එකකට සම්බන්ධ වෙනවා ආයෙත් පටන් ගන්නවා මරණයට යන්න පිටත් වෙන්න හෙවත් වෙනින් තැනක උපදිනවා ඉතින් ආයෙ අර ඉස්සෙල්ල වැඩේම කරනවා මොකද්ද මරණය දිහාවට ගමන් කරනවා හෙවත් ඒ ජීවිතේ ජීවත් වෙන එහෙම ගමන් කරලා ආයෙත් මැරෙනවා තව සෑහීමටපත් වුණේ නැහැ තව තේරුම් ගත්තේ නැහැ තව හිත ආසයි අර ඇස්රවටන දේ දකින්න දැකීම ආදියට ඒ ආසාවේ බලවත්කම නිසා මේකේ ඉන්නමයි ඕනකම තියෙන්නේ ඒ ශරීරය ඇද වැටුණත් අර හිතවල හිත පරම්පරාවේ වේගය නිසා ආයෙ තව එකකට සම්බන්ධ වෙනවා ආයෙ වෙනින් තන වෙන ශරීරයකින් මතුවෙනවා ආයෙ මරණයට යන්න පිටත් වෙනවා විදියට
කොච්චර ආත්ම භාව ගණනක් ඔහු නැවත නැවත උපදිනවද ඉපදි ඉපදි මැරෙනවද කියලා අපිට කියන්න බෑ මේ නියම තත්ත්වයේ හරියට තේරුම් ගන්න තුරුම මේ විදිහේ මරණයකින් පිරිච්ච මේ ලෝකයේ කෙරෙහි ආශාව අත්හැරෙන තුරුම නැවත නැවත මේකේම උපදින මේ ආශාව නිසායි මේ දුක අලුත් වෙන්නේ මේ ඕනකම ආශාව කියන්නේ මේ ලෝකේ ඉන්න ඕනේ රූප දකින්න ඕනේ මිහිරි ශබ්ද අහන්න ඕනේ සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ රස ජාති කන්න ඕනේ ඇඟට මුරුදු මලක් දෙයි හප්පව ගන්න ඕනේ ඒවයි රසෙ විඳින්න ඕනේ ඒ සඳහා යොදලා තියෙන নানা ආකාර නොයෙක් දේ ඒවා නිතර නිතර දකිමින් අහමින් එහි ඇලි ගැලී ඉන්න ඕනේ ඔය ආසාව තියෙනවා ඒක නිසායි මේ ලෝකෙට ආසාව ඔච්චර මේ ඇල්ම මේ තදින් ඇඳුම් කෑම මේ ආකර්ෂණ වේගය නිසා ලෝකෙටම හැදෙනවා ශරීරේ මෙරුණත් හිත් පරම්පරාව ආය මේකට මැදීම නිසා ආය තව ශරීරයක් හා සම්බන්ධ වෙනවා මොකද ඒකට ඕන කර තියෙනවා එහෙම එක එකවරක් පමණක් උපන්නොත් මරණයක සැරයයි දහවරක් මේ ලෝකේ උපන්නොත් දහවරක් මැරෙනවා සියවරක් උපන්නොත් සියවරක් මැරෙනවා මේ ලෝකේ යම් වාර ගණනක් උපන්නොත් එච්චර වාර ගණනක් මරණයට යටත් වෙනවා මේ ලෝකේ නූපන්නොත් ඒ මරණයට යන්නේ යන්නේ නැහැ යන්න පිටත් වීමක් නැහැ මේ ඉපදීමේ කියන්නේ මරණයට යන්න පිටත් වීම මේක ඒකට ගැලපෙන ශරීරයක් එම හදාගෙන ඉතින් නියම විදිහට එළඹ සිට දිහියෙන් යුක්තව නිතර හිතේ පරීක්ෂකාරීකමෙන් යුක්තව ඉන්නවා හරියට සිද්ධ වෙන දේ මොකක්ද කියලා නුවණින් බලමින් හොඳ සිහියෙන් යුක්තව සම්‍යක් සුමෘතිය සම්‍යක් සිහිය ඉතින් ඔන්න ඔය අට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඔන්න ඔය අටින් යුක්ත වූ මාර්ගය ඕක කොටස් තුනකට අපි බෙදෙනවා සීල සමාධි ප්‍රඥා කියලා අර සම්‍යක් වචනේ වැරදි වචන වලින් වැළකී සම්‍යක් කර්මාන්තේ වැරදි ක්‍රියාවලින් සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම සම්‍යක් ආජීවය වැරදි විදිහේ ජීවනෝපායෙන් වැළකීම ඒ සූදු ආදී වැරදි ජීවනෝපාය තියෙන සතුන් මරනවා සතුන් මරන්න ඇති කරනවා ඔය විදිහේ අධර්ම රැකියාවල් ඒ වයින් වැළකීම ඒකට කියන්නේ සම්‍යක් ආජීවය ඔය තුන තමයි සීලය කියන්නේ වැරදි කයින් කරන සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම වචනයෙන් කරන බොරුකීම් කේලාම් කීම් ආදී වැරදි කතාවෙන් වැළකීම ජීවිකාවසයෙන් මේ වැරදි යන්න මේ ජීවිකාවෙන් වැළකීම ඔය තුන එක්ක හුණාම ඔකට අපි සීලය කියනවා ඒ සීලයේ තමයි ගුණ ධර්මවල පදනම ඒ සීලෙන් තමන් හික්මෙනවා හොඳට තන්පත් වෙනවා ඒ තන්පත්කම ඇති එක්කනාට තමයි ඊළඟට සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ හිත මේ අතේ දුවන්න පටන් ගත්තොත් එහෙම දුවන හිතෙහි එක වෙලාවකට ආසාව එක් වෙලාවකට රාගය එක් වෙලාවකට ඊර්ෂ්‍යාව එක් වෙලාවකට ක්‍රෝධය නොයෙක් දේවල් හැදෙන්න පුළුවන් හිත මේ අතේ දුවන්න පටන් ගත්තා අත්‍රි දෙයක් දුටුවම ඔන්න තරහ යනවා හිත ඇලෙන රූපේ කියලා අපරීක්ෂාවෙන් යම් කිසි රූපයක් දිහා බැලුවම මේක ලස්සනයි කියලා වැරදි විශ්වාසයක් හදාගෙන ඒකට ආසා කරනවා ඇදෙනවා වාල් වෙනවා ඒ වාල් වීමට කියනවා රාගය කියලා රූප ආදියට හිත වාල් වීම ඔය විදිහට රාග තරහ ආදී নানা ප්‍රකාර නරක ගති හිතේ විටින් විට නැගීමෙන් හිත කිලුටු වෙන්නේ හිත ඒ මේ අතේ දුවනකොට හිත ඒ මේ අතේ දුවනොනදි හිත නවත්ත ගන්න ඕන එක අරමුණක බුදුගුණ මෙනෙහි කිරීම මෛත්‍රී භාවනාව ආදී ඔහොම භාවනා මහරාශියක් තියෙනවා හිත එකඟ කරන භාවනා ඒවට කියනවා සමත භාවනා සමාධි භාවනා කියලා ඒ යම් කිසි සමාධි ක්‍රමයක් පුරුදු කරන්න ඕන හිත ඒ මේ යත යන නොදී හිත ආණ්ඩුමට්ටු කරගන්න හිත තැන්පත් කරගන්න ඊළඟට ඒ විදිහට හිත
එහෙම යන එක නවත්තලා තැම්පත් කරගන්න පුරුදු වෙච්ච එක්කනාට ඊළඟට ඒ තියුණු වූ තැම්පත් වූ හිත පාවිච්චි කරන්න පුළුවනි ජීවිතයේ තත්ත්වය පරීක්ෂා කිරීමට මගේ මේ ජීවිතය කියන්නේ මොකක්ද මම කියන්නේ මොකක්ද පරීක්ෂාවට බහි මේ පරීක්ෂණයට තමයි කියන්නේ විපස්සනා භාවනාව කියලා එහෙම නැතුව නිකන් තොල් මැතිරීම නෙවෙයි තොල් මැතිරුවක් කමක් නැහැ තේරුම් ගන්නෙන්නේ පරීක්ෂා කර බලන්න ඕනේ මම කියන්නේ මොකක්ද මම කියලා විවහාර කරනවා අපි හැම එක්කෙනාම මමයි මම කියලා මොකද්ද මේ මම මේ නම දෙන්නේ මොකටද පරීක්ෂා කර බලනකොට අපට පේනවා අපට ශරීරයක් තියෙනවා මේ ශරීරය තමයි මමයි කියන නම ලබන එක දෙයක් ශරීරය විතරක්ද නෑ ශරීරයට ආරෝඪව ක්‍රියා කරන හිත් කියලා જાතියක් තියෙනවා අපට හිත්වල নানা ප්‍රකාර ගතිගුණ තියෙනවා හිත් හිත්වල ගතිගුණ සහ මේ ශරීරයේ මේ ටික ඔක්කොම එකහුණාම ඒකට තමයි මමයි කියලා මේ කියාගන්නේ ඉතින් මේ ශරීරය කියන එක හැමතිස්සෙම එක විදිහේ තියෙන දෙයක්ද කියලා අපි පරීක්ෂා කරන්න ඕන විපස්සනාව කියන්නේ ඒක පරීක්ෂා කරන්න ඕන අපි අතීතය ගැන ටිකක් කල්පනා කරන්න ඕන පුංචි කාලේ අපිට තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන ශරීරය පුංචි කාලේ තිබුණු අපේ ශරීරය බොහොම පොඩි දැන් අපිට තියෙන ශරීරය හුඟක් ලොකුයි කවද්ද මේක ලොකු වුනේ අපි දන්නේ නැහැ කවද්ද ලොකු වුනේ කියලා ඇයි හැමතිස්සෙම මේ ශරීරයේ වෙනස් වීම ඇති වෙනවා ශරීරය කියන්නේ රූප මිටි මහා ගොඩක් රූප ගොඩක් මේ ශරීරය රූප කන්දක් රූප ස්කන්ධය කියලා ඔකට කියනවා ඉතා කුඩා රූප පරමාණු කියලා අපි කියමු පරමාණු රූප කැබලි මහා ගොඩක් මේ මහා සම්භාරයක් මේ ශරීරය ඒ හැම පරමාණු කැලක්ම තවත් කඩ කඩා බිඳ බිඳ දාන්න පුළුවන් ඒ විදිය නිතරම කැඩෙන බිඳෙන වෙනස් වෙන රූප කැබලි මහා ගොඩක් අපේ මේ ශරීරය හැමතිස්සෙම හැම මිනිත්තුෙම හැම තත්පරෙහිම ඒවා හැමතිස්සෙම හැදෙනවා හැදෙන ගානටම බිඳිලා යනවා ආයෙත් ඒ ගානට හැදෙනවා කනබන ආහාර පාන ආදී නිසා තව තවත් වැඩිපුර හැදෙනවා ඔහොම ඔහොම හැදි හැදි බිඳි බිඳි යනවා ලැබෙන ආහාර පාන ඍතු ගුණ ආදී නිසා තව තවත් මත්තට හැදි හැදි යනවා ටික ටික වැඩි වෙනවා ඔන්න ඔකට තමයි වැවෙනවයි කියන්නේ ශරීරේ ඕක හැමතිස්සෙම කරනවා පුංචි කාලයේ තිබුණු ශරීරයේ කාලයක් යනකොට ලොකු එකක් වශයෙන් පේනවා අපට හේතුව මොකද හැමතිස්සෙම මේකේ තිබෙන රූපද්‍රව්‍ය රූප කොටස් හැමතිස්සෙම හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා අන්නේකින් ඒ කුඩා කාලයේ තිබිච්ච එකම රූපක බලලක්වත් දැන් නෑ අපතුල ඒවායේ වෙලාව හැදුණා මිදුණා ඒ ළඟට අනික් ඒවා හැදෙනවා ඒවත් ඒ වෙලාවෙන් මිදෙනවා ඊළඟට ආයෙත් හැදෙනවා මිදෙනවා ඔන්නෝම එක තත්පර දෙකක් එක රූපක බලලක් ඒ විදිහට තියෙන්නේ නෑ ක්ෂණයක් පාසා හැදි හැදි බිනි බිනි යනවා හැමතිස්සෙම අපේ මුළු ශරීරයේ හැමතැනම ඔය විදිහට හැදි හැදි බිනි බිනි යන රූප પરම්පරාවක් රූප රාශි પરම්පරාවක් ඒ මිස තනි එක දෙයක් නෙමෙයි දැන් බණ කියන පටන් ගත්ත වෙලාවේ මා තුළ තිබුණු ශරීරයේ ඒ රූප කොට නෙමෙයි දැන් මේ මොහොත වෙනකොට දැන් මිනිත්තු 45ක් විතර ගියා මේ අතරතුර හැදි හැදි බිනි බිනි මහා ගොඩක් දැන් රූප දහස් ගණනක් දැන් ගත වෙනවා මේ හැම දෙනාගෙමත් එහෙමයි එච්චර ඉක්මනින් වේගින් හැදි හැදි බිනි බිනි යනවා ඉතින් අපේ ශරීරයේ හැමතිස්සෙම ක්ෂණයක් පාසා හටගන්මයි මරණයයි හැමතැනම හැදෙනවා මැරෙනවා ඊළඟට තව එකක් හැදෙනවා මැරෙනවා එතන තව එකක් හැදෙනවා මැරෙනවා ඔහොම හැදි හැදි මෙරි මෙරි යන රූප රාශි ගොඩක් අපේ මේ ශරීරය කියන්නේ හැමතිස්සෙම මේ හැදීමයි මරණය දෙක තියෙනවා ක්ෂණික මරණය හැමතිස්සෙම මැරෙනවා අපි ඒ වගේම හැම මොහොතේම උපදිනවා මේ ශරීරයේ රූප කොටවල් ඉතින් ඒවට කියනවා මමයේ මමයේ කියලා මේට මිනිත්තුකට ඉස්සර වෙලා මමයි කියලා කියාගත්තු ඒ රූප ටික ඔක්කොම දැන් නැහැ. ඒ මම ඉවරයි. මැරිලා. ඊළඟට හැදිච්ච රූප ටිකට ඊළඟට මමයි කියලා මම තියාගන්නවා. ඒක ක්ෂණයකින් ඉවරයි. ඒ මමත් ඉවරයි. ඊළඟට හැදෙන රූප කොටට ඒ වෙලාවේදී කියාගන්නවා මමයි කියලා. ක්ෂණයයි ඒකත් ඉවරයි. ඉතින් නොමැරෙන හැබෑ මම කොයි එක්කනාද? අපි කල්පනා කරන්න. අපේ හිත අපේ ශරීරයට වඩා ඉක්මනින් හැදි හැදි බිනි බිනි යන. හිතවල හට ගැනීම බිනීම බොහොම ඉක්මනින් ශරීරයට වඩා වේගයි ඒක. ඒකට උපමාක ලෝකෙන් කොහෙන්වත් කියන්න බෑ එච්චර ඉක්මනින් හැදි හැදි බිනි බිනි යන අපට හැදෙන හිත. නමුත් අපට හිතෙන්නේ එකම හිතක් හැමතිස්සෙම තියනවා වගේ අපට ඇඟෙන්නේ. එහෙම නෙවෙයි. රූපයක් ඇහැට මොන ගැහෙනකොට රූපේ දැනගන්න හිතක් හැදෙනවා. ඊළඟට ඒ අනුව හිත මහා ගොඩක් හැදෙනවා. එතකොට සද්දයක් ඇහුනොත් ඒ සද්දය අනුව ඒ අතර හිත හැදි හැදි යනවා. ඔය ඇස්සේ ඇඟේ මොකවත් හැපුණොත් අන්න ඒ ගැන හිත හැදි හැදි යනවා අර හිත නෙමෙයි එතකොට මේ වෙනින් හිත ඇහි උදව්වෙන් හැදෙන හිත කනේ උදව්වෙන් හැදෙන්නේ නැහැ කන බීරි වෙලා තිබුණොත්
අර ශබ්ද තේරුම් ගන්න ශබ්ද දැනගන්න හිත ඒ අනුව හැදෙන හිත හැදෙන්නේ ඉඩක් නැහැ ඇස් දෙක අන්ධ වෙලා තිබුණොත් රූප දකින හිත හැදෙන්නේ නැහැ ඒ ඇස් කන්න ආසාදී මගින් හැදෙන හිත වෙන වෙනමයි ඒ ඒ වට මොන ගැහෙන රූප ආදී අනුව හැදි හැදි යන හිත ඒ වෙලාවට හැදෙනවා නැති වෙනවා ඔහම හිත පරම්පරාවල් මහා ගොඩක් නානාවිද හිත ඇති 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 වෙවි යන්නේ අපතුල එකම හිතක් නෙවෙයි ඒවා ක්ෂණයක් පාසා හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා මේ බණ ආරම්භ කරන වෙලාවේ යම් හිතකින් මං බණ කියනවායි කියලා යම් හිතකින් හිතවන ඒ හිත ඊළඟ ක්ෂණයේදී නැති වුණා අර අයිට අනුව තවත් හැදුනා මං බණ කියනවා කියලා ආයේ ඊළඟ හිත ඒ තක්ෂණයකින් නැති වුණා ඔහොමම හිත මහා ගොඩකින් මේ මම බණ කියනවා කියලා හිතුවේ ඔහොම හිත මහා ගොඩක් හැදි ආවා ඒ මුල් හිත නෙමෙයි දැන් තියෙන්නේ ඒ හිතත් නෙමෙයි ඒ ශරීරයත් නෙමෙයි මේ මොහොතේ වෙන කෙනෙකුත් නෙමෙයි එයත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි ඒ හිත පරම්පරාව සාරූ පරම්පරාව මේ දැන් තියෙන්නේ තනි එක දෙයක් නෑ ඉතින් හැබැයි මම ඔයින් කොයි එකනාද මමයි කියලා මේ ඔක්කොටම අපි නමක් දාගෙන තියෙනවා මිසක් මම කියලා තනි වෙන් කරගත් ගන්න පුළුවන් එකක් මෙහි ඇත්තේ නෑ තියෙන්නේ හැදි හැදි බින විදි යනා වූ රූප පරම්පරාවල් සා චිත්තචෛසික පරම්පරාවල් අපි කෙනෙකුට නම කියනවා ජේමිස් කියලා. ඔය ජේමිස් කියලා නම කියන්නේ ඔහුගේ කුමකටද? ඇහැද කනද නාසයද ශරීරයද හිතද? නිකන් නමක් ඒකට. ඒ අර වෙන ජේමිස් කමක් ඔහු තුල නැහැ. ඇනිල ගන්න නමක්. අන්න ඒ වගේ අපි කවුරුත් මමයි කියලා නමක් දා ගන්නවා. මේ මොකටද? හැදි හැදි බිනිබිදී යනා වූ සිත් පරම්පරාව, චෛතසික පරම්පරාව සහ රූප පරම්පරාවට මේවා එකක් වශයෙන් හිතාගෙන අපි නමක් දාගන්නවා මම කියලා. අනුන් නුඹ ඔය විවහාර කරනවා. නමුත් ඔය ඔක්කොම විවහාරයට අපි එහෙම කිව්වට ඇත්ත හොයලා බලනකොට හාර පරීක්ෂා කර මම කියලා දෙයක්වත් නැහැ නුඹ කියලා දෙයක්වත් නැහැ පිටේක්නා කියලා දෙයක්වත් නැහැ. තියෙන්නේ නිතරම හැදීම බිඳීම. හැදි බිඳි යන ස්වභාව ධර්ම පරම්පරාවල් හැමතැනම තියෙනවා. කිසිම අරටුවක් සාරයක් නොනැසී තිබෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ බඳු දෙයක් හැරි හැරි බිනිමිදී දිගින් දිගට යන්න ඒ තියෙන එක ඒක මමයි කියලා හිතෙන් අල්ලාගෙන එහෙම හිත හදාගනිමින් අප්‍රමාණ දුක් විඳින්නීම ඇති තේරුව මොකද? මමයි කියලා මගේ කියලා හිතෙනකොට තමයි ඔක්කොම දුක් හැදෙන්නේ. අප්‍රිය දෙයක් මුණ ගැහෙනකොට. මේ සියල්ලටම මේ දුකට හේතුව මමයි මගේ කියලා වරදවා හිතීම. මම කියලා දෙයක්වත් නැහැ මගේ කියලා ආසා කරන්න දෙයක්වත් හැදි හැදි බිනි බිනි යන ධර්ම පරම්පරාවල් මේ අවබෝධය හොඳට කවදා හරි අපට ඇති වෙනවා අර විපස්සනා ක්‍රමයෙන් මේ ජීවිතේ දිහා බැලුවම ඒ අවබෝධය හරියට ඇති වුණාම කවදා හරි අනුන්නේ කීමන විශ්වාස කිරීමෙන් නෙවෙයි පොතපතේ තියෙන දේ විශ්වාස කිරීමෙන් නෙවෙයි තමන්ම පරීක්ෂා කරනකොට තමන්ටම පෙනෙන්න වෙනවා තමන්ටම වැටහෙන්න වෙනවා තමන්ගේ නෝ නැහැටම එල්ල වෙලා හරියට පෙනෙන්න වෙනවා මේ ශරීරයේ රූප බිනිමිදී යන හැටි හිත හැදි හැදි බිනිමිදී යන හැටි හිත්වල චෛතසිකයන් හැදි හැදි බිනිමිදී යන හැටි තමන්ට එක්තරා ප්‍රමාණයකට තමන්ටම දැනෙන්න පෙනෙන්න වෙනවා එතකොට ඔහුට මමයි කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ කොහෙද මම කොයි එකද මම කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් කොයින්ද එහෙමනම් ඔහු කියලා එක්කෙනෙක් කොයින්ද ඔහුගේ කියලා දෙයක් කොයින්ද ඔහුට පෙනෙනවා මේ සියල්ලම මේ විවහාර මම ඔහු නුඹ ආදී ඇත්තේ බිනි බිනි යාම හැදි හැදි බිනි බිනි යාම ඒ අයිති කරගන්න කෙනෙක් කවුරුත් නැහැ මගේ කියලා කියන්න මමයි කියලා දෙයකුත් ලෝකේ නැහැ මගේ කියලා දෙයකුත් නැහැ ඔය අවබෝධේ හරියට ඇති වෙනකොට අවස්ථා හතරකදී පළවෙනි අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයකට මේ අවබෝධේ ඇති වෙනකොට මේ මමයි කියන දෘෂ්ටිය ඒ වැරදි හැඟීම වැරදි අවබෝධේ වැරදි දැනීම ඒක හැම නැති වෙලා තණ්හාව හුඟක් අඩු වෙනවා පළවෙනි අවස්ථාවේදී තවත් ඒ ගැනම පරීක්ෂා කරනකොට ඊළඟ ඊට දෙවෙනි අවස්ථාවේදී ඊටත් වඩා අර ආසාව ආදී අඩු වෙලා යනවා තවත් පරීක්ෂා කර බලනකොට තුන්වෙනි අවස්ථාව වෙනවා ඒ අවස්ථාවේදී තවදුරට හොඳට මේ කරුණ වැටහීමෙන් මේ කාම ආසා තරහ ආදී එහෙම් පිටින්ම හටගන්න ගතිය නැති වෙලා යනවා තවදුරටත් පරීක්ෂා කරගෙන යනකොට අන්තිමටම දැනීම දිනු වෙනවා ඒ අන්තිම අවස්ථාවේදී සම්පූර්ණ ජීවිත තත්ත්වේ ඉතුරු නැවී එහෙම් පිටින්ම හොඳට පේන්න වෙනවා එහෙම් පිටින් මහා දුක් ගොඩ හරියට තමයි පේන්න වෙනකොටම එපා වෙනවා හෙවත් ආසාව නැති වෙනවා
තණ්හාව නැති වෙනවා. ඔය හතර අවස්ථාවේදී මේ දුක්ඛ තත්වයේ පේනකොට ඒකේ විරුද්ධ තත්වයේ විරුද්ධ පැත්ත පේන්න වෙනවා. ඒ විරුද්ධ පැත්ත පේනා වගේම ඒ අවබෝධයට හුඟක් දුරට ඔහුගේ අර භාවනා මාර්ගය සම්පූර්ණ වෙනවා. ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ වෙනවා. දුක් පෙනෙන්න වෙනවා හොඳට. දුක්වල හේතුව වූ තණ්හාව බිනි බිනි යනවා. දුක්වලට විරුද්ධ පැත්ත වූ නිවන පේන්න වෙනවා. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු අර ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනවා ඒ අවස්ථාව හතරදී. හතරේ අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවටම පරිපූර්ණ වෙනවා. ඒ හතරවෙනි අවස්ථාවට අපි කියනවා රහත් වීමේ කියලා. ඒ අවස්ථාවටපත් වුණායින් පස්සේ මේ ලෝකේට කිසි ආශාවක් නැහැ. මමයි කියලා කිසිම දෙයක් මගේයි කියලා කිසිම දෙයක් මොනම දෙයක්වත් මොනම මානයක්වත් කිසිම දෙයක්වත් නැහැ. මේ බිනිබිනි යන ලෝක ස්වභාවයක් උන්වහන්සේට පේනවා. මේ රහතුන් වහන්සේට එසේම මේ ලෝකයට විරුද්ධ වූ අනිත් පැත්ත හොඳට උන්වහන්සේගේ නුවණ ඇහැට පේනවා. මොයෙක් විට හිත එහි බැඳලා ඒ අනික් විරුද්ධ පැත්තේ හේවත් ඒ නිර්වාණ ස්වභාවෙහි හිත බැඳලා හිත එහි තැන්පත් කරගෙන ඉන්නවා. ඒකට අපි කියනවා සමාපත්‍ය සැපේ විඳිනවා කියලා. සමාවත් සැපෙන් ඉන්නවා. නියම සැපේ ලැබෙන්නේ අර නිවන හිතින් අරමුණු කළාම. හරි සැපේ එතනයි තියෙන්නේ නිවන අරමුණු කරනකොට. ඉතින් බොහෝ දෙනා කල්පනා කරනවා මේ නිර්වාණය කියන එක කිසිම මොකවත්ම නැත්තර නැති වෙච්ච ස්වභාවයක් කියලා. එහෙම හිතුවත් ඒක වැරදි. ඒක උච්ඡේදවාදය. ලෝකේ කියලා එකක් මොනවා හරි මේකේ තියෙනවනේ හැදි හැදි බිනි බිනි යන දේ. එහෙමනම් විනාශ නොවෙන යම් කිසි හැබෑ තත්ත්වයක් තියෙන්න ඕන. කඩුවල කියලා එකක් තියෙනවා නම් ඊට විරුද්ධ එලියක් කියන එක තියෙනවා. රෝගය ලෙඩ කියලා එකක් තියෙනවා වගේම ඒකට විරුද්ධ වූ සනීපය කියලා එකක් තියෙනවා. උෂ්ණයක් තියෙන වගේම ඊට විරුද්ධ වූ සීතල කියන එකක් තියෙනවා. උෂ්ණේ පමණක් තියෙන්වත් සීතල කියන එක නැති එකක් වෙන්න බෑ. ඒ වගේ සංසාරය එවත් මේ හැදි හැදි බිනි බිනි යනා වූ මේ විකාරය තියෙන වගේම අවිකාරී ස්ථිර හැබෑ සාන්ත දාන්ත සංසුන් ස්වභාවයකුත් තියෙනවා. අපි නිර්වාණය කියලා එකට කියනවා. මේ ලෝකේ වචන වලින් අහවල් එක වගේ කියලා කියන්න බෑ. මොකද ලෝකේ තියෙන හැම දෙයක්ම කැඩෙන බිඳින දේවල්. නිවන අහවල් එක වගේ කියලා පෙන්වන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම දෙයකින්. ලෝකේ තියෙන හැම දෙයක්ම හේතුප්‍රත්‍ය වලින් හටගත්තු කැඩෙන බිඳින දේවල්. ඒවයි මගින් නිවන පෙන්වන්න බෑ. නිවන ගැන කියනවා නම් ඒ කිසි දෙයක් ඒකේ නෑ, නිවනේ නෑ කියලා කියන්න ඕන. එච්චරයි කියන්න තියෙන්නේ. එහි තිබෙන්නේ සාන්ති ස්වභාවය පමණයි. නමුත් ඒක තමයි නියම ඇත්ත. නියම හැබෑව. නියම විද්‍යමාන තත්වය. නියම සැපය. නියම ආලෝකය. නියම ශාන්තිය. නියම ඇත්ත. මේ තියෙන එක ලෝකේ මහ බොරුවක් මේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළේ ඔන්න ඔය කාරණා හතර. මොකද්ද මේ ලෝකේ දුකින් පිරිච්ච එක? මේක දුක් කොට. මේක දිගින් දිගට ඇතිවෙවි යන්නේ ඒ මමයි මමයි කියලා හිතන්නා වූ ඒ ස්කන්ධ පරම්පරාවන් තුළ ඇතිවන්නා වූ තණ්හාව, ආශාව, ඕනෑකම හින්දා මේ ලෝකේ දිගට යන්න. යම් දවසක මේකේ නියම තත්වය සීල, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම පිරීමෙන් නියම තත්වය අවබෝධ වුණාද, හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ නියම තත්වය පේන්න වුණාද, ලෝක තත්වය හරියට වැටහෙනකොට ඒකේ විරුද්ධ පැත්තත් පේන්න වෙනවා. හෙවත් සෝවාන් ආදී ඒ මාර්ග අවස්ථාවලදී පරස්තවදී නිවන අරමුණු වෙනවා. රහත් වීමෙහිදී සම්පූර්ණයෙන්ම සියලුම ක්ලේශයන් නැති කරලා එහෙම් පිටින්ම දුකින් නිදහස් වෙච්චි දුක් සම්පූර්ණයෙන් නවත්වන තත්වයට, ඒ තත්වයේ උරුමකාරයෙකු බවට, නිවනේ උරුමකාරයෙකු බවට පත් වෙනවා. මේ ශරීරයේ මේ පංචස්කන්ධය අත්හැරීමෙන් හැවත් පිරුණන් පෑමෙන් දැනින් එහාට නිර්වාණ ධාතුව අමෘත මහා නිර්වාණය. දැන් ඉතින් මේ පින්වත් පිරිස බණ ඇහුවා, ඕනකමින් ඇහුවා නම් හැම එක්කෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. වැටහීමක් ඇති වෙන්න ඕන තරමකටවත්. ඒ වැටහීම නිවනට ලංවීමක්, නිවන අවබෝධයට කිට්ටු වීමක්. එහෙම උපකාරී වෙනවා. උපකාරී වූ මහා පිනක් වෙනවා. නිවන ඉක්මනින් අත්පත් කර ගැනීමට පිනේ කියන්නේ හිතේ පිරිසුදු වීම. ඒ පිරිසුදු වීම ධර්මයේ ඇහිමෙන් නිවන අතට යොමු වෙලා හිත පිරිසුදු වීම. එවත් ඒ බණ ඇහිීමේ පින ඒ නිවන් සප ලැබීමට ලොකු උපකාරයක්. ඒ නිසා බණ ඇහිීමෙන් ලබා ගත්තා වූ මේ සීල උපනි සම්භාරය චාරිත්‍ර වශයෙන් ධර්ම පූජා කිරීමෙන් ත්‍යාගවත්කම දානය පුරුදු කිරීමේ මේ පුණ්‍ය සම්භාරය මේ සියල්ලම අපට මේ සියලු සංසාර දුකින් නිදහස් වී උතුම් වූ නිර්වාණ සප
අත්පත් කර ගැනීමට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරා. එසේම දැන් දෙවියන්ට පින් දෙන්න. එත්තාවතා චම් හේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් හේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම් හේහි සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්මශ්‍රේණි ක්‍රීමාදීන් ලබාගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය හකිතාක් ඉක්මනින් නිර්වාණ සම්පත්‍ය අත්පත් කර ගැනීමට අපට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා